ජ ව ර ජුරු ුමන්තරය කර අනුල්ලා කහතුට බිසවකකි පුත්තුතිෙන්දන ගාතනය කරන්නද. මද මිගල්ලනද රාජ්‍යයට ර්මකම තියෙන්නේ. මේ තුන්දන ගාතනය කරන්න්න කුමන්තරණය කලාා ඒ කුමන්තරණය කරපු වෙලාවේ කුමාරවරු දැනගෙන විශාල කල බැගෑනයක් ඇති කලා ඒක තමයි අපේ සාහිත්‍යයට විජබා කොල්ලේ කෙලෙක් අව රජ්ජුරුව තමන්ගේ පුත්තුතුන් දෙන ඝාතනය කරන්න කුමන්තරණය කරයිගේහම කිරවැල්ලි බිසවගෙන් කොයිතරම් බලපෑමක් රජුරුවම තවද කියනෙ අපිතෙරුම් ගත යුතුව තිම මන්ගේ වැඩිමල් පුත්තුන් දෙනි කෝට් යග ගන කියන්නේ කියම අපි උදාාරණයට ගන්න සැල්ලනි සන්දේශේ සැල්ලින් සන්දේ කත්තර කන්නේ ස්‍රජාර්ධන පුරගෙන කකාටහරි ජාරුවන් කියන් රමුණාවවත්තියන ඒකාරගෙන හෙමතා කරකමන්න හැබැයි ඇත්ත යුක් සත්‍යවාදී අපි කියනව නම් සීතාවක මය දුන්න මොකද කරේ අල්ලගත්තා රයිගම් බණ්ඩාරග බල ප්‍රදශයක්ත් නිකම් වන්නනෝයා එයා කිසිම මේ කක්නතු එක කල්ගත්න අල්ලගත්තාම මේ බෝන එක බහු ලොකු කැන හත්වනි බූන එක බහු එයා මහය දුන්නට යවනවා ලියුමක් එලියම කියනවා අපේ ජාතික කටාව යදිිත අපි අල්ලිමට ඩිස්ට්‍රිය එකසිය පනස්තුු තුන්ගැනි වැඩසරහණය දෙවැනි කොට සත් එක්ක ඔවු දන්නවා අපි පහුගිය සතිවල ගතා බහ කරමෙන් හිටියේ විශේෂෙන් මේ කෝටි රාජධානියය ගැන කරා කරලා ඉට පස්සේ කෝට්ට රාජධානයත් එක්කම සමගම වා නිත් පත්තතිෙන් සෙන්කටකර රාජධනය කොයි ආකාරයෙන්ද සේනා සම්මත වික්‍රම භහව රජුරොත් එක්ක මේක බැඩුනේ කියන කාරණය ඉතින් එතන්දී ඔබට මතක ඇති අපි ලංකාව ප්‍රථන වතාවට උඩ රට පහතරට බේදය ඇතවීම පිළිබඳස අපි ගෙසති කතා කරා යිතරක් මේ ගම් පෙරිල්ලි ජිනදස සිංහලය යනවා කියලා ඒ ෝදය ගිය කොහෙද කියලත් අමි ඔබට පහදල දුන්න බෝධෙග මත යක්ක්තිවාස අප ස්කොලකාල ඇතරම සිංහලය කියල ගෙන්ව. මේ මට කියරදින්න බිබිල පැත්ති කියලා මේ මම තව කෙනෙක්ගෙන් ඕකැවවා මන්දකම මේ අප කෙන් සල් දි ර දිනවාන අපට ස්කෝලිගන්ව සිංහල කියන බිබලි කෙලා. මේඒ බිබිල් සහල රාජානයට තියෙන් නැති. හැබයි ඔතන්දි සිංහලයකිවේ අරසව කිව පැත්තන අස් රජධානය සමස් කන්ද උඩ රට රාජධානයට තමයි සිංහලය කළ ඇඳිනේ ඒ දා හත්වනි සතවර්ශය විත්තර වෙනකට එන විවාහාරයක්. පේ නමුතඒක මුදුන් පත්වවෙන්නේ හනනමවැනි සතවර්ශය. ද ගම්පෙල්ලිය ධනම මුල්බාගෙන ලියුණ එක තමයි ඒ සිංහලයකෙන් විවාරය ගම්පෙරලිට එඩත් හේතුව මේක ධනමනි සතවර්ශය ඇතිවෙච්ච අදහස්සක් නිසාඒ ඒෙන කොටත්ේකෑන විසිවනි සතවර්ශය මුල්භාගේදී කන්ඳුරට හැඳදිනීම සඳහා අන්වර්තනාමයක් ඇට සිංහලය කනක පාවිච්චි වුණා ඉතින් දැන් අප ඒ උටරට රාජධානය පිළිබඳව තමයිස මඩවල සෙල්ලිපිය රහා ඇවිල්ල අපි ග සරේ අපට නවත්තන්න වනේ තනි ව එතකට අපි ගේ පාර මට පතකයගේ වැඩිසරන අපි නතර කළේ සේනා සම්මත වික්‍රමබහෝගේ පාලනය අවසන්වීමත් එක්කම පිකිව්වා අවුරදු හතලිහක විතර කාලයක් සේනා සම්මතය වික්‍රමබාහ කන්ද උඩරට පාලනය අරංගයා ලන රගයා කියල කිව්වට අපි මේ වැරදිවිදිර තේරු ගතයුතු ැහැ හු වාධීන පාලක කැතියට කන්ඳුඩරට පාලනය කළේ නෑ අපි දන්නවා එවෙනකොටත් කෝට්ටේ රාජධානය තරමක බලවත් තත්ත්වයක පස වනා හැබැයි නුවන් මෙහම දෙයක්ත් තියෙනවා අපි මේ බලවත් රාජ්‍ය කන්දඋඩරට කෝට්ට යටත්ව හිටියා මෙහම කියලා කියනකොට අපි කතා කරනවා හයවැනි පරාක්‍රමවාහු පස නමවෙෙනනි ධර්ම බරාක්‍රම බාහෝ ඊට පස්සේ හත්වෙනි බෝන එක බාහු ඕම කියගේ අපි කතා කරනවා කෝට්ට ගැන. ඉෙති අපි වැරදි අදහස ගන්නඩ හොඳ නෑම කෝට්ටේ කියල ගැනීම මහා විශසාාල බලවත් රාජ්‍යක් කියලා. මොකද එහෙම අපි ඒකාලේ ඉන්දිය සාගරේ සහ ලෝකයේ සිද්ධ වෙච්ච සමාජදේශපාලනෙක් ප්‍රතික්‍රය වන්දි හා බැලුවට පස්සේ අපිට මේ එහෙම සතුටුවෙන්න පුළුවන් කමකුත් නෑ ඉතින් අරා අපි ලංකා ඉතිහාසේ කියලා රාමෝක් ඇතුළේ හිරවෙලා මේක ගැන කතාය කන කොටනම් අපට පේවා කෝට්ට ම බලවත් රාජානයක් කියලා. කෝට්ටේ බලවත්නං කෝට්ටේ බලවත්රාජානයක් කියල පේන්නේ ලංකාවේ ඒ වෙනකොට විමද්‍ය ගතව තිබුණු අනිදදේශපාලන න්‍යෂ්ටින් දුරුවල නිසා ඉති අපි ඒක ගැන මංහිත නො මේ වැඩසටහනේ මැද හරියදදි අපි කතා කළ යුතුයි, මේ මහනුවර කෝට්ටේ සීතාවක රයිගම අධී වශයෙන් අපේ දේශපාලනය විකණ්ඩනය වෙලා ඇතියන අවස්ථාව ඒ විකණ්ඩනයවීමට හේතු සහ ඒ වෙනකොට අපේ පරිදිෙන් පිට. පුළල් ඉන්දී සාගරයසා ලෝක ආර්ථිකය ඇතුළේ. සිද්ධවෙච්ච ප්‍රතික්‍රයාවන් දිහා බැලුවට පසේ අපට මෙහෙම වැඩත් හේතුවමොකක්ද සහ ඔය කියන කාලපරිච්චේදේ. දාහතර පහලව. තවත්කුත් දාසය කියන සතවර්ශවල අපේ රටේ අභ්‍යන්තර දේශපාලනය තිබුණු ඒ ව්‍යාකූල භාවය කොයි විදිහට බලපෑවද මේ වර්තමානය ගොඩ නගන්න කියෙනෙ එක. අපි දැන් අපි අපි ගිවල වැඩසටහනෙත් කිව්වා දැම් මේ වර්තමානයේ අපි විශාල අර්බුදයකට මූුණපානෝ. ආර්ථික වශයෙන් සාමාජය වශයෙන් දේශපාලන වශයෙන් හැමාතකින් හැමාතකින් අපි විශාල ල්කාරි තත්වගේ කියන ෙම ෑ කියල පන්නනන්ට පිහිනාාවඩ උත්සාගත්තට අපි දන්නවා සමාජයතුළ විශාල සෝදායමක් කඩවැටිමක් තියෙනයි කියලා. ඒ කඩවැටීමම් සිද්ධවෙන්නට ආසන් හේතුවවි මුණදගෙනක දන්නවා ඒ අසන් හේතු නිර්මාණය කිරීමට තාසන් හේතු තියෙනේ. ඕම පස්සට පසට ගහම අපිට පේනවා. මේ දාහතර පහලව දාසයගෙන සියවස් වලදී. ඒ ලූකයේ ඇතිවෙච්ච, පුුණරර්ජීවී තත්ව වලට ලෝකේ ඇතිවෙච්ච නොයි ගම්මතාවන් වලට අපට මූුණ දෙන්න තිබිච්ච අසමත්කමම සමහර වෙලාවට අපි ඒවා ඉදිරියේ දක්වප උදාසීන භාවයම දීර්ගකාලීන වශයෙන් අපට මේ ව්‍යසන තත්ව ඇති කරන්න බලපැවක්. මංහිතවා කිසි කෙනෙක් මේ කාර්ථන රූපණයක් නොකරය කිය අපි මේ මෑතකාලයේ සිද්ධවෙච්ච නොයෙකුත් අනර්ථකාරී ව්‍යාකූල තත්ව සමනය කරලා ඒවාට මේ සුදු පිරුවටන්දන් හදනවලේම එකක් නෑ එම කන්නම අපි මේකයන්නේ මේ ඔක්කෝම අපි ඉතිහාසේ අපි ඉතිහාසක්න හැටියට බලනවනන් හම මේ සියලු සාක් සේලුම සිදුවම්වලට යිතිහාසේක සාක්ෂි තියනවා. ඒවයි එකක් පිටු පසක් පිටු පසේ එකක් පිට පසේනවා ඒවගේම එන්නන්න වැඩියු අපි දන්න අර කියම නක්තියෙනන ඉංග්‍රිසිෙන් අර පැරණි වැරදිවල හෙවනැලි දිගයි කියලා ඉතින් යම් කිසි තැනක වැදක්ුණ හමේ වැරද ෙවනැල්ල වැරද්දට වැඩිය දික කායකට පැතිරලා අනු ඉතින් ඒනිසා මේ අපි දැන් කද උඩර හැරුණණනි කෝට්ටේදල අපි කඳද උඩරට ගෙනත් එකක් මතක් කරලා සාකච්ඡා කරල ඉවර වෙලා අපි බලමු මේ මෙමගේ පරිසරයක් ඇතුළේ ගොලී සන්ධර්භය කොයි විදිරද හැසුරුුණේ කියන කාරණය එතවට අපි අරම සසන්ධනාත්මක බලනකොට සංසාධනාත්මක බලනකොට අපිට අර ඒ ප්‍රතිබිම්බ දෙකේ තියෙන වෙනස හොඳට පේන පටන්ගන්නවා කෝමාරයේ සේනා සම්මත වික්‍රම බාහෝ ස්වාධීනතාවේ සඳහා නොයකුත් විදිහට වැඩකටයුතු කරන්න උත්සාගත්තට හට ස්වාදීන වන්න පුළන්කමත්තිබුණු නෑහෝ කෝට්ට රජධනයටම යටත් වෙලා යටත්වීමකට වැඩිය කෝට්ටේ අනසකට යටත්ව තමයි රාජකාරි කරේ ඇදැ බැලුහමේ කවරුත් මේ දේශපාලනයට ඇතුළත් වෙලා හිටිය අට මෙකළ ඔක්කොම එක එක කණ්ඩායම නමුත් ර බලය අතට ගැනීමට තියෙන තන්හාව ම වුවමනාව නිසා මේ මේකුලල් බෙදිලගගේ ඇති මේ මෙකළල මේ බෙදෙන්ටත් හේතුව රාජ පාලනයක ඇති ලේසි පස්ස වැඩන්නන්නේ මේ නේ එකොට ඒක බොහම විවේකයක් නැති වගේ කීම් වැඩිදේ අිති මේ හැමෙක් න මේ වගකීම් වැඩි දේ ගඩ පොහන් හේතුවත් ේෙන් ව නැතිඒ එක තේරු ගන්න අපට මාරුවන් අද කාලි දිහැලු පස්සේ. ඒ හේතු සමානය කෝට යුගයට ගත්තත්. එකඇන්නේ මේකාලේ ආාබිවෙලඳදාමඉතාම දියුණ වෙල තිබුණ වරායවල්ලනි නිසාහලෙකු ආදායමක්කාවා මේ ඔක්කෝම එකට ගත්තට පස්සේ බලය සම්බන්ධයෙන් යම්කිසි අරගලයක් යම්කිසි ආසක්ත භාවයක් වූමනාවක් තිබුණා. කෙසි හෝ වේවා සේනා සම්මත වික්‍රම බාහු. හතලිහකටසන්න කාලයක් උඩරට පාලනය කරබව අපට පේනො ඊට පස්සේ කන්ඳ උඩරට ඇතිවන තත්වේ මොකක්ද කියලා බලන් ඩෝන අපි ඊට පස්සේ ඔහු බලට පත්වවෙ කඳ උඩරට ඔහුගේ පුතාාවච්ච ජයවීර කුමාරයා ජයවීර කුමාරයයා ක්‍රස්තු වර්ශයෙන් එක්ද පන්ස එකොල්ල හෙදී මේ ලෝක ආර්ථිකය ඉතාම වැදගත් සිදුවීමම් සිද්ධය වන කාල පරිච්චේද එද පන්සේ කොල්ල හෙදී ඔහු රාජ්‍ය බලට එනවා ඇවිල්ලා ජයවීරගේ කාලය තුළ මේ දේශපාලය යම් කිසි වෙනස්වීමක් ඇති වෙන බව අපට පේනම් ගොද ජයීරට පුළුවන්ගුණා උපායමාර්ගික කෝට්ටේ බලය අඩු කරන්න එක තම් වැදගත්යක් කෝටේ බලය අඩුව නොවයි කියලා කියන්නේ එක පැත්තකින් එක වැදගත් දෙයක් අනි පැත්තෙන් අර්බුදධය තව තීවර කරන දෙයක් බවට පරිවර්තනය වුණා එතකොට ජයවීරගේ කාලේ ජෛවිීරගේ කාලෙ කතාගන්නකොට අපි අනිවාර්ම කතා කරන්න ඕෝන දෙත්තියනවා. තැන් ඔයි ජයවීර බලට පත්වෙන කොටම තමයි කෝට්ටේ අර්බුදයන් නිර්මාණය වෙන්නේ මකද කෝට්ටේ අබදය අපි පලින්ොට සට එ සාකච්ඡා කර හයවැනි පරාක්‍රම බහුගේ හදාගත්ත පුතෙක් හිටේනේ ඇඩපට් සන් කෙන හදාගත්ත පුතානේ අටවෙනි ීර පරක්්‍රම බහු කෙලකිව අටවෙනි වීර පරාක්‍රණ බාහුගේ පුතෙක් හිටියා ඔහු හයවෙනි විජේබාහු මේවා එකකලක්ක ළඟ නංන්නේේ විජේබාහු පරාක්‍රම බහු වීර පර නං නේ නංමතකතිි හමදාගෙන නං නේ නංමත මතකති මතකතියා ගන්ඩෝන එතකොට හයවෙනි පරාක්‍රණම බාහු රජතුමාගේ හදාවට පුතා තමයි අ අටවෙනි වීර පරම්බහ වීර පරම් හවගේ පපුත තමයි හයවෙනි විජබහ හය වි විහ හයවෙනි විජේබාහෝගේ මේ වෙනකොට හයවෙනි විජේබාහෝකගේ පාලන කාලේ මහයන විජේ බහු සම්බන්ධතවම අර්බදය පැනගන්න. හන්න කෝට්ටේ කෝට්න හ කෝට කෝට එතට හයවෙනි විජේබාහෝට හිටියා බිසෝ කෙනෙක් විසොල දෙන්නක් හිටේ හරිනම් පලවෙනි විජ බිසෝව තමයි. අනුලා කියන බිසව ඇගේ නම් හරි හොඳ මන්දන නම් කිවට පසේ ඊල්ළඟ වැඩස හති ප්‍රශ්නක ප අනුලද කිය එක එකත් හැන්නබොලලා මේගේ නම අනුලා කහතුඩ දන්න කහතුඩිය මහතුරුව පෙන් හයින ටේගෙන කටේ දෙ කියලා හන්ඩිට තර කොම ඇගේ නම වාර්තාකතයති අනුලා කහතුඩ කියලා එතකොට මේ හයවිනි විජේාහු එක බිසක් එදි මේ අනුලා කහතුඩ බිසවට තමයි දරුතු උන්දනෙක් කෙටිඒ දරු තුන්දන තමයි ගත්තතුත්ේම බෝන එක බහු අනි පැත්තේ මයා දුනේ අනි පැතේ රයි ගම්බන්්ඩා හැට කියනවා මහරයි ගම් බණ්ඩාරගෙන එතකොට න් පැදිලිනේ හයවෙෙන විජේබාහු රජත්තුමාගේ එක බිසව පලවිනි බිස අනුලා කහතුඩ අනුලා කහතුට බිසවගේ පුත්තු තුන් දෙනයි බොන එක බාහු මායාදුන්නේ මහරයිගම් බණ්ඩාර හම අතර තුර මෙ හහායනියජ බව රජුරට කිරවැල්ි කුමාරයකුත්ටිය රවල්ලි රවලුමාර නප්‍ර එතින් කිරවැල්ලි කුමාරියත් තහිටා කිරවැල්ලෙ කුමාරයට දාව රජුට දාව කිරවැල්ල කුමාරයට හිටිය පුතෙක් දේව රාජසිංහ කියලා එතර දැන් ඔන්න අර්බුදයක් පටන් ගන්න හොඳ පරිසරය පරිස නිර්මාණය ලා න මත තු හතර දෙනන්න උත්තු හර දෙෙක්කි බිරිඳවර දෙ නක් ඇතුර අපිට මතගෙන සෞ්මල් කුමාරයා අරහයනල කඩාගෙන බිඳගෙන ගෙනාව ඒවිත් ඔයගේ ප්‍රශ්නය ප්‍රශ්නයක ඇවිල්ලා අර අම්බුලවි කුමාරයයාලාරු මහා විශාල පටි ලැල්ලක් කුඩක් ඉතින් දැම් මොකද වනේ එනුවන් මේ අපි දැ මෙහම ඉන්නකොට ීරවල්ලෙ කුමාරිය හයවෙෙන විජේ බවරත්තුමාට බලකරා රජකම දේඩ දෙව රාජසිංග කුමාරයටටක ඒයාගේ පුතාට එතකොට විසෝවරුන් දෙලාග බිසෝ කව්ද කියම නුලක්හතුට එට අනිවාරගේ ඒ හරහ යන්නවෙ තුන්ද නැක්න්න එතකට අරයා තකට පුතු තුන්දනා මේ වැඩිමහල්වැඩ ෝඕනේ දේවරාජය කුම ඇට ව එතකොටට මේ ඔන්න ඔවෙලා පහයුන විජ බව රජතුමාට බලපෑමක් ඇතිකරක් කිරවල්ල කුමාරිය කිරවැල්ලි බිසව මේ තමන්ගේ පුතාට රාජ්‍ය පවරලා දෙන්ඩේ කියලා ඉති දේශාල ඉතිහාසේ හැම වෙලාම පුතුන්ට රාජ්‍ය පවරන්්ඩ තියන පක්සේ තියෙනවා. ිසෝරුම තමයි ඉතින් ඒක ොල්ලෙන්න මුල්න්න රජමට බල පැමරන පුත්තුන්ට රජම දැන්නෙ හලාලම ිසෝර ල්ල තුේම ඒ එකම ඉතින් දැම්මේ ලපෑම අර්ු දේකට ගියා එකැන අපේ දේශපාලනෙ හැඩවුරුම වෙනස් කරන්න සාධකයක් වුණා අන්තෙර් මොකදනේ දැන් හය වෙන විජේබහු රජ්ජුර කොයි තරන් කියරවල්ලි කුමාරියගේ ඉල්ලීමට නතුවෙලා හිට ඇද කියලා කියනවා නම් හයන විජබව රජුර කුමන්ත්‍රණය කරා ලාලහතුුට විිසෝග පපුත්තුතිදන ගාතනය කරන්නද මිගල්ල රාජ්‍යයට උර්මකම යෙන්නේ මේ තුන්දන ගාතනය කරන්න කොමන්තරණය කලා ඒ කුමන්තරණය කරපපු වෙලාව කුමාරවරු මේ දැනගෙන විශාල කල බැගෑනයක් ඇති කලාා ඒක තමයි අපේ සාහිත්‍යයට විජබා කොල්ලේ කෙක් අව. අේ මහරරි මල්ලාරත්න පෞහකා චිත්තපටික නැගවෙත්තේක ඊට කලින් නවකතාවක් දිට න කතාවත් ජවාා කොල කියර. න්න විජා කොල්ලේ විජා කොල්ලේ ඇති වඋනාහට පසේ මොකද වනේති කොහොමරි කුමරුතුන්දෙන පැනලා බලය අල්ලගත්තා මොකද මේ වෙන්ඩයන අසාධාරණය හින්ද ඉතින් අන්තිමට මේ තුන්දනාගෙන් වැඩිමහල්පුතා බෝනක බාහු බෝනක බාහු රජත්වයට පත්ව වනා ඔහු කෝට්ටේ දම් පාලනය කලාා ඊට පස්සේ මයාදුන්නේ මයාදුන්නේ සීතාවක පාලනය කරා. සිතාවකවාම දෙනවක්ක සතකෝර්ලය ඇතුළු ප්‍රදේශය මය දුන්නේයට තිබුණේ ඒවාගේ රයිගම් බණ්ඩාර රයිගම කේන්ද්‍රකරගන බලය පවත්තන්ඩ ඒෙදුනා එතකොට භූනක බාහු රජ වනාා හත්වනි භූන එක බාහු යන නමින් ඔහු කෝට්ට පාලනය කරා රයිගම් බණ්ඩාර රයිගම පාලනය කරා ඔහුගේ වල ප්‍රදේශයට වලල්ලා විට පස්දුම්කෝරලේ ඔය මතු ගම අගලවත්තවයි පැත්ත ඔක්කෝම රයිගම් බණ්ඩාරගේ බල ප්‍රදේශයටට ගිය. හොන බලන්ඩ වෙච්චද. දැන් අරපැත්තේ ජයවීර පන්සේ කොල්ලහේදී සංකඩවල සිරිවර්ධන සංකඩ ගලපුර පාලන බලය මෙහවෙමින් ඉන්න. තා අස්ථාවරයි. එතකොට දෙැ මෙතැනැදිමක දනේ මේ හයුනි විජය බාහුගේ. හල ප්‍රසනක් රට ප්‍රස ට පස හල ප්‍රශ්නකාටද බලය දෙන්න කියන. ඉතින් රජුරුව තමන්ගේ පුත්තුතුන් දෙන ගාතනය කරන්න කුමන්තරණය කරයිකිවහම කිරවවැල්ලි බිසවගේෙන් කොයිතරම් ලපෑම රජරම තවාද කියනක අපි තරුම් ගත යුතුව තිබන මන්ගේ වැඩිමල් පුත්තුන් දෙෙනවා න එතකොට මේකින් අනවශ්‍ය අර්බදයක් ඇවිල්ලා බලේ ගයාා හවදර තුන්දන්න දැමොද. තනි බලයක් තයි තුනට කැඩුණවාඇ මෙදා මේ වෙලාවෙ තමයි කෝට්ට අමතර ස්සල ත්‍රයිගම තිබුණා නමුත් මේ වෙලාවි සීතාවක කියල කොටසුබුත් කැඩුණම් තවත් බින්න්න්නවුණා දේශපාල ්‍යෂ්ටිය මේ වෙලාවේ අරබු දෙයක් නරට ඉති විජබා කොල්ල් ඇැති වෙලා ජයීරවැැලුව මේකෙන් ප්‍රෝජන ගන්ඩ දැන් කෝට්ටේ දුර්වලයනවා එක්ෙනෙක් අත විච ල තුනකට ැඩුණුහම අපිහි තුනාට තුනකට බලය කියන කඩඩ කඩන්ඩ දුර්රලයනවා. එකි තේරුම් ගත යුතු දෙයක් එක තුෙන්ට මුද ක්ති මත එක මුත්තුවෙන්න්න එක මුත්තුවේන්ට තමයි බලේ ක්ති මත්වවෙන්නේ. හරි කවුරහරි කියන් දෙපා අපිට ඇඟිල්ලදි කරලා මේ ලය බෙදී යම බලය විමධ්‍යගත කිරීමට විරුද්ධ අපිත් එඒම කොත් මෙතන කතන්ද රැන්නන්නේ ඇ මේක හන්නේ කෝට්ටේ ෙන එක බලවත්ව තිබුණ එරසි කෝට්ටේ රජ්ජුරෝ ගත්ත අධුරදර්ශී තිරණයක් නිසා කෝට්ේ සතුවතිබූ තනි බලය කොටස්තුනකට කැඩල ගියා කොටස්තුනකට කැඩල ගහම ඒ කොයි තරංදුරට අනර්ථකාරී තත්ත්වයක් ඇතිකරාද කියන එක තෙරුම්ගණ්ඩ පුළුවන් වෙන්න ඊට පසුකාල සිද්ච් සිද්ධි විශ්ලේෂණය කරට පස්සේ. එතකොට දැන් අවසානයේදි මොකද වෙන්න කෝට්ටේ සහදුරය තුන්දන තමයි මේ එක සහදුරය තුන් දෙෙනම්. දේශපාලය සෞදරුව එක එතන හොඳදරඩන් නමගෙන අපට මෙම විශලේෂණයනකුට පේනවා මොකදනුවන් අවසානයේදී ජයවීර උඩ ඉන්නවා? දැන් මාය දුන්නේ සීතාවක පාලන මාය දුන්න බැලුවවා සීතාවකටගේ මය දුන්නේ. මය දුන්නේ රයිගම්බ්ඩා යි රයිගම කර රයිගමකම වලල්ලා විට පස්දුකෝරර්ලේ දක්කාම යිගම එතකොට මෙයාට තිබුණා මේ සීතාවකට දෙනවක සහතරකෝරලේ ඔය පැත්ත පාලනය කරා. එතකොට ටි දවසක් ැනට මය දුන්න එක චරිතය අපට ඉස්මතු වෙලපේෙන මය දුන්නෙ බැලවා මම ස්වාදින වෙන්න ඕ. ඔොක ම දන ප්‍රශ්න බලය අතර හම්බුණාම මාය දුන්නේ මොක දෙකරේ ගිහිල්ල සාකච්ඡා පැවත්තුවා ජයවිරත් කන්ද උටටටට ජයවිීර බැලවා මේක විශ ලා හොඳ වෙලාව මොකද එකක් මේ මේක බේද බින්න වෙනක හොඟක් හොඳයි කෝට්ට ඉන්න යනකොටාගන්න එක එයාට හොඳයි එයාට එතකට පුළුවන් එයාගේ බලය ්‍යප්ත කරන්න එතට ජයවිර එහෙම හිත්වා හිම තර සත්තුටුනාා දෙවැන්න තමයි ජයවිරරි උපක් ක්‍රමේ දුන්නට උදව් කරලා මය දුන්න කෝට්ටට ගෙන අවොත්තේම එයාට උදව්කරයි කියලා කන්ද උඩරට නිදහසේ පාලනය කරන්න මේ දේශපාල නරමුණ දෙකම ජයවිරට තිබුණා දැන් ජෛවිරමොකද කරේ ඒ වෙනට හතරකෝරලේ අරක්ෂාවව සඳහිටපු සේනාව දුන්නා මය දුන්නට මය දුන්න එකත් අරගෙන ගිය. ඉිල්ලා දැන් මේ මයදුන්නේ රඩු කරන්නේ කෝට්ට එරෙහිව තමන්ගේ මග වෙනෙන එකවෙලා එකතු වෙනවා ඉතින් මංහිතන්නේ ඉතිහාසය විශේෂයෙන්ම රටේ ජනතාවත් ඉතිහාසය ගෙන ගණ්ඩු හුණන රටේ ජනතාව තෝරණකටයත් ඉතිහාය ගෙන ගණ්ඩුවට මකද හේතුව මේ ඉතිහාසම තමයි නැවත නවත පිටපත්වවීම ඉදිරියට එන්නේ ඒ ඉතිහාසය තුළ යම් වැරද්දක් සිද්ධ වනාානම්. ඒ වැරද්ද නැවත සිද්ධ නොවැඩා අපි කටයුතු කරන්න පුළුවන්වෙන්නේ ඉතිහාස විශලේෂනාත්මක ඉග ැනීමෙන් විතරයිටුවන්. මේ බලන්නක තමන්ගේ පුත්තුදුදන්නවා මරන්ට තාත්තා උත්සාහර උත්සාගන්නවා හරි එතනින් ඇති වෙන අබුදඇත්තක් පුන්තුදු දෙෙන තුන් පැත්තකට බදිල යනවා. එක පුතෙක් මේ උඩරට ඉන්න මේ රජුරත්තෙක් ඇැු හයිකංගොල්ටේනවා තමන්ගේ සෞදරුන්ට විුද්ධ රුද්දව කම බි හැටි ඒගන් කොයිකාලෙත් වවැඩ ලුවන් කොයිලෙත් වෙනවා කොයිකාලෙත් වෙනවා කොයිකාලෙත් වෙනවා? අපට වෙන්න හ අපට අප යන්න එන බල බලයටි බලටයන් අපිට වෙන්නහම බල න්නට ව ල තමන්ගේ සෞද්ධරය පවලදීට බලේ ඇටිින් කුට්ටු හලිවල්ලා එ කරන්න පුලම කර පුල පු ඕන්නන් උදහරමත් අපට පෙන්න්න හිති මේවාගේ මේ අර්බු දෙයක් මේක මේක හරිකේද වාචකය එක පත්තට බැලු හම මොකද අපි දාහතරවෙන සතවර්ශයදල දාහත්වෙන සතවර්ශය දක්වා ලෝකයේ ඇතිවෙච්ච ප්‍රගණතාටික මේ අලුත් ලෝකයක් නිර්මාණයවෙමින් තියෙනවා. ඒ අලුත් ලෝකයක් නිර්මාණය වෙන අස්සේ. මේ ඇතුළේ දේශපාලන බලේට පවුල් පවුල් රන්ඩුවනයකෙන් අපි මොනතරම් අවනතියකට යන්ට පටගත්තද කියන අපට පේනවා අපේ සිරිතක් තියෙනවා අපි ඔය සන්දේශකාවය හෙම අධ්‍යේනය කල්ලා අපි කියන අම් මේ කෝට්ට රාජධානය මේමයි ශ්‍රීරාවුල හාමුදුරුව. මෙහෙම ජිසී ජාර්ධන පුර වර්ණනා කරනවා අරම වරණා කරන මෙන අපි සන්දේශකාව වලින් තමයි මේ කෝට් ගන්න දන්න න්න බලමට එකගේ ඇතුල තියෙන්නේ එන්න වනයයක් ඒ වෙලා තියෙන ඇත්තවශයෙන්ම සබූ සන්දේශ කාපිවල තියෙන විස්තර වරණා දිහ බැලුහම මට පෞද්ගලික හැගෙන දේ නම් අර රෝමය ගිනි ගැ හිත්ති නිීරෝ විනාවාදනය කරා වගේ දවල් තමයි පේන්නේ එකැ ඒ වචනවලෙන් වහලා තියෙන්ෙන වෙන දෙයක් ස වෙන දෙයක් වෙන දෙයක් කියන්නේ අපි මේක සමාරයට මිටකලින් කවුරුත්මක සාකච්ඡා කරලා තියනව ඩත් පුළුවන් සාකච්ඡා නොකලා වඩත් පුළන් අපි මේ කාලෙත්තුල ලෝක සිද් වෙච දෙවල් දම වැඩටන අපිතා කන්නවා මොක දුුණේහ එත සදේකාාවට වැඩ ඊ පස වේ සිල්ල මහත් ඇැලිව විජේබා කොල්ලනම් ඔය කාරණ ගෙනහරපාල තියන එක පස්ස නමුත් දැන් අපට දැ අපි කෝටේ යුග ගැන කියන්නේ කියෑම අපි උදාාරණයට ගන්න සැල්ලිනින්දේ ලි න්දස තර කමන්න ස්‍රජාවර්දන පුරගැන ටහර ජරුවන් කියන් රූුණනාවත්ය න ඒර්ග හමත කරගන්නේ හැබැයි ඇත්ත යුක්තිය සත්‍යවාදීව අපි කියනෝන අපි බල ඇතව මති සැලින් සදස මුගුත් කියන්න බඒක සාහිත්‍ය කෘතිය හ සාහිත්‍යකෘතිය කියන් වෙන වෙන ට සාහි්‍යකති එක තිශය විශිෂ් හිත්‍ය කෘතියක් ඉතිං ඒ ඒක ගැන නෙවේ මේ කියයන් අපි ඒක දදිහ බලාග ඉතිහස විශලේෂන කරන්නන හොක් වැදදි සිද වන්න පල. එතකොට මට නිතර මතක්ක එහෙනවන් මේ කාලේ ඇති වෙච් අපි මේ කතාකරේ මහාවවැඇවූ ගැන සීගිරිය ගැන ඒම කතාගල්ල ඇවිල්ලා මේ ගෝලීය ගම්මතාවන් අපේ ඉතිහාසේ නිර්මාණය කරන්නට කොච්චර බලපාාවද කියන එක බලන්න නිකන් කෝට්ේ කවතු කාාරයට ඔල්ලව දාන්ට. අපි කිවගින් බලට ඒක පෙන්න්න ෙමනවද පෘතුගී සොල් ද ඇඳපු ඇැඳුම් ඒවහෙම නිතියෙන්නේගේ ඉත අපි ඉතිහාසයට කොහොමද මේ ගූලීය. දේල් ඇතුළත්වෙන්නන්නේ කියනෙක පළිබඳ නිකක් රූපකයක් හැටියට ඒ එක තියෙන අල්මාරරි දි බැල හෝ මටනං හැඟග එක මේ ලම ඉතිහාසේ මෙහම චංචල වෙන්නේ අපි ගෝලිය ගම්තාවට හැෙන සැල්ලි සන්දේශතියන කෝට ජිත්තන මේ කෝට්ට කතුවාගර කවතුවාගර එක තමයි අපි කියන්නේ අපේ එ මේ කෝට් කවතු අගරයට නිකන්ගේටබ ඇතන පැහදිලි කර ඉදිරිපත් කරන කෙනකුත් ඉන්ඩෝ පැදිි කරලද ඉ හබ ඇ උත්තර හොඳ තාම උනන්දු නිලධදරි මහත්තුරු කෝට් කෞතු ගාරයන අප ඒන්සයි ගැන අඩම්බරන එක පැත්කි මේ වගේ කාලයක වුණනත් මේ තමන්ගේ රාජකාරයට වඩා එහට ගිහිල්ලා. තමන්ගේ සේවේෂ්ට කරන ඉතාම වැද තරු පරවිද්‍යයක් නොදතුම් පලකුත් තින්න්නවා ඒවගේ නිලධරි මාතර කීපදන ගොත්ති ඒ ගෙන සතුට ෙන්ඩ වෙනවා. ඉ කොමහරි ය ජයවීරගේ සැලැස්ම ඒ විදිහට වුනාා ඉතින් ඇන්තිමට මොකදනේ ජයවීර උදව් කරා මේ මය දුන්නට. පසි දැමකුදුුණන ඔයා අතර තුර රයිගම්බන්ඩ මියගියා.ඒ තවත් තත්වේ උුණුසුම් වෙන තත්ත්වටාව භාක රණය ස්වභාවවික මරණයක් එයා මියගයා එයා මියගේ හා මොකද කරේ රාමය කවුද සීතාවක මය දුන්න මොකද කරේ අල්ලගත්ත රයිගම් බ්ඩාරගේ බල ප්‍රදේශයක් නිකම්ම වන්නයා එයා කිසිම මේ කත්නතුයි ක අල්ලගත්න අල්ලගත්තාම බෝනක බාහු ලොකුැන හත්වනි බූන එක බාහු එයා මය දුන්නට යවනවා ලියුමක් . න කමක් නෑ මො මයාන ප්‍රධාන් රජු රකෝට්ට ෝ බලලොක ක නක බහු කිසිම දැනුන්දීමක් නතු මයා දුන්නේ අල්ලගත්තා ඉති බෝනක බහු මයදුන්නයට සහෝදරවර් තවයි මයදුන්ට ලිමක්ලේනවා කමක් නෑ ඔබ රයිගම ඇදාගත්තට කිසිම ප්‍රශ්නයක් නෑ මේ එහෙම හරි පාවාගෙන යි තියන තන්හාව අඩු කරගන්න එතර මේක ඇතුළි තියෙනවා එකක් සූපාහසත්මක භාවිකුත් තියනවා අනිත් අතර සහෝ දරත්ව කියන එකක් තියෙනවා සටනට කියනෑ සටනට කිය නෑ ඒක ගත්තරකමක් නෑ ඕක හරි අරගෙන තන්හා වඩුකර ගැන්ඩ මිට පස්සේ එලැට ලියුමක් කරනවා ඉති හෙම ලියම් ගැරයට මයා දුන්නගේ තන්හාව සඟට කියීරවැල්ලි කුමාරගේ පුද කිසි ආරන් චන්න දීට ආරන් චත්තියන යිට පස්සේ මේ ොලොත්තක එකතු නවා ඇගැ මේ පුත්තු පුත්තු අතර ප්‍රශ්ටන බිසෝර අතර ප්‍රශ්න තියෙන්නේ හස හ රාජසිංහත් ඊට පස්සේ ගොල්ලොත් එකටෙක් හවිලලා යනවා යිති මේ ගොල්ලු එහම ප්‍රශ්නයක්තිබුරු නෑක කියන අපට පේනවා මේ අර බිසෝටැ බිසවක්. බිස්ෝ නිකක් කිරවල්ලිකුමාරගේ කියලාලට වන කිරවලිු මාරිට නැද න්න ඔ කියන්න ගොළුත් කියන්න ඇති මේකම කරඩි කලා ති ඔයගේ තත්යක් තිබන මෙහම වෙලා දේශපාලන ඉතාම ඉතාම දරුණු තත්ත්වයට එක ඇනේ මේ සංකීර් නත්වයටම පත්තමින් මේ කාලෙ තිබුණා ඉති ඔය විදිහට ගිහෙල්ලා ඉතිහාසය කළුතිෙන් දැන් ටර්නික් පොයින්්ටහකට න හරෙන තැනකට මම කිව ජයවිරගෙන් උදවවිල්ලුව කෙළ මයදුන්නේ ජයී මයදුනට උදව් කළා මේ කොහමහරි අර්භක් ජීවරගේ අදහසත් මංකව ජීවිරහෙම නිකං උදවකරනගෙනෙක්නෙේ යා බැලවා තමට වඩාවාසි වෙන්නේ කොහොම දෙ කියෙන කාරණෙ කල තමයි මේ උදව කර. එතකොට කොහමහරි එක්දස් පන්සිය විශ්ස විතර වෙන කොට මේ ලංකාවේ රාජධානය පහත රට තිබිච රාජධානය කෝට්ටේ සීතාවක කියන දෙපැත්තට බෙදිලා තිබුණ. තු සීතාවකින් නිතරම කරේමකක්ද කෝට්ට එත් එක රඩුවෙන්ඩ උත්සාහගත්තා මය දුන්නේ බෝන එක බහුත් එක්ක සටනටෙන්ට පටන් ගත්තා සීතාව කොහත් උඩරට එකක්ත් ඇයිහොදායම් පැත්වනස අයිහොදයිකම් පැවත්තුවා ඇයිහො දයකම් පැවත්තුවට ජයවර විශවාස කර නෑ මේ කොල්ලංව ජවර මල විශා කර න මකොද මයා දුන්නගේ හැටි න්නවා බලේට දන්න ලට තන්නාවවතිනය කියලා ජයවිර මේක විශවාස කරන තරන් මේ කැමත්තක් තෙක්වුේ නෑ හරි ඉතින් කොහොම හරි මේ විදිහෙට දේශපාලනය ්‍යෂ්ටීන් තුන නැවත ්‍යෂ්ටීන් දෙකක් තරමට හැකිලුණා මේ හැකිලීම අපි දකිින්ඕෝන මේ විදිහ තුනක් තියනකොට එක හොඳ නෑ හැබැයි රගේ තියෙන තරගේ පොල්ලුල් හැබැත් වන දෙගක්වන හාම තරගේ තයෙනවා තරගේ තීව රයි මොකද නශි දෙක. ඒ මො නක හරි ට රම දන්න ිට ට හන ඔ ර ව පි ද ඔබ ගට ල ුවක් නවා ර ප පෙ ට හ ගැ ද ප ති ේ ස් ලික් ම ලික්ස් ර අපිට ප්‍රශ්නයම කරන්න අපි රමේක යන රාේ නතුර නැවතත් අන්න විට දිිශි සමක තුන් අවැනි කොටස දවසන් කොස, කොටස ින් පිීවිසෙම.